මෙවර විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිනි ප්‍රියමාලි පසුගිය සමයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ධන නැව් සඳහා මුදල් ගෙවීමට යයි කියමින් විවිධ පාර්ශ්වවලින් මුදල් එකතු කර තිබුණා. ඇයගේ චාවාරමට හසු වූ පුද්ගලයින් ඒ ගැන මෙලෙස අනාවරණය කළා. ආයි පාරක් තෙල් නැවක් ඇවිල්ලා තිනවා. පුළුවන් නම් මේකට ෆොරින් සල්ලි තමයි පේ කරන්න ඕනේ. දෙන්න මං ඔයාට ප්‍රොෆිට් එකක් එක දෙන්නම් කියලා. මගේ නෝනාගේ මගේ ළමයි දෙන්නෙක් මැදලා හිටියා. ඒගොල්ලන්ගේ ඔක්කොම රත්තරන් පවුම් 136ක් අදපු බඩු. ඒ බඩු ඊට පස්සේ මගේ දෙවෙනි දුව ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා සෙටල් වෙන්න හිටියා. එයාට දුන්න ගේ වික ඕස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයකට. ඒ සල්ලි US ඩොලර් 60000ක් දීලා දවස් දෙකකින්නේ දෙනවා කිව්වේ. ඒ අනුව සැබවින්ම තිලිනි මුදල් එකතු කරේ අපේ රටට පැමිණි තෙල් නැව් සඳහා මුදල් ගෙවීමට දැයි මාධ්‍යවේදියෙක් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් විමසුවා. ඊයේදා ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා මේ තිලිනි ප්‍රියමාලි කියන කාන්තාව මුදල් මේ ලබා ගැනීම. දැන් එතුමිය මුදල් අරගෙන තියෙන තෙල් ගේන්න. එතකොට මේකේ සත්‍යතාවයක් තියෙනවද? මේ දැන් මේකේ අපි මේ දැන් විෂයභාරයතුමා ඔබතුමා හින්දා යහන්නේ එතුමිය දැන් තෙල් ගේන්න කියලා එක එක ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අරන් තියෙනවා. මමත් දැක්කා ඒ පිළිබඳව. ඒක පිළිබඳව මම හිතන්නේ පොලිස් පරීක්ෂණ පවත්වනවා, අධිකරණයේ කටයුතු යනවා. මම දන්න විදිහට අපිට වගකීමෙන් කියන්න පුළුවන් අපි කිසිම තුන්වෙනි පාර්ශ්වයකින් අපි මුදල් ලබාගෙන නැහැ ලංකා කණිත්‍ය සංස්ථාවට අවශ්‍ය ඉන්ධන ආනයනය කරන්න. අපි ලබාගන්නේ මුදල් ලබාගන්නේ හැම අවස්ථාවෙම මහා භාණ්ඩාගාරයේ හෝ අපේ තියෙන බැංකු පද්ධතිය. ඒතර බැංකු පද්ධතියෙන් හැරෙන්න එහෙම නැත්නම් මහා බැංකුවෙන් හැරෙන්න අපිට මුදල් ලැබිලා නැහැ වෙන කොහෙන් හරි. පහුගිය කාලවල යෝජනාව අපිට පුළුවන් ද කියලා කැබිනට් මණ්ඩලයට පවා ඉදිරිපත් කර අපි යෝජනා අපිට ගන්න පුළුවන් ද කියලා පෞද්ගලික අංශෙන්. එහෙම නැත්නම් පෞද්ගලික ව්‍යාපාරම ද ඉන්නෝනේ එක්ස්පෝර්ටර්ස්ලා අපනයන කරුවෝ ඉන්නෝ. ඒ අපනයන කරුවන්ට ඍජුවම මුදල් දීලා ගන්න පුළුවන් ද කියලා. නමුත් ඒ වෙලාවෙත් කැබිනට් මණ්ඩලය සහ මහා බැංකුව ඉදිරිපත් උනේ එකඟ වුණේ නැහැ වැඩි මුදලක් දීලා ලබා ගන්න. ඒතර උන් කිව්වේ සීමාව තමයි 3% විතර වගේ තියෙන වේරියේෂන් එකක්. ඒක ඕන බැංකුවකට ලබා දීලා තියෙනවා. මොකද වට වගකීමෙන් කියන්න පුළුවන් පහුගිය මම කටයුතු කරපු මාස අප්‍රේල් මාසේ ඉඳලා මාස 6කට ආසන්න කාලේ කිසිම අවස්ථාවක තුන්වෙනි හෝ බාහිර පාර්ශ්වයකින් අපි මුදල් ලබාගෙන නැහැ මේ පියවන්න. අපි මේ ගත්ත ඉන්ධන වලට ගෙවන්නම් තව තියෙනවා බොහෝ සැපයුම් කරුවන්ට. නෑ අපි වැළුවේ දැන් රජියක් බංකොලොත් ඉඳ දැන් අරයා මැදිහත් වෙලා තිරිමි ප්‍රමාලි මේ මේකට මැදිහත් වෙලා මෙහෙම හරි මේ ගොඩ දාන්න හදන එක රජිය. එහෙම දෙයක් නෑ. එහෙම ගොඩ දාන්න කවුරුවත් අපිට ඉදිරිපත් වෙලා නෑ. කවුරු වෙන කවුරු හරි ගොඩ දාගෙන උත්සාහ කරලා තියෙනවා වගේ පේනවා. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.